Java Institute for Advanced Technology Higher Education ආයතනයේ selection program එකට අදාළ මම නිර්මාණය කරපු 2D game එක පිළිබඳ විස්තර කරන්නයි මම මේ ලැස්ති වෙන්නේ. අපි මුලින්ම game එක open කරලා බලමු. අපිට game එක open කරාට පස්සේ මෙන්න මේ ආකාරයට restart up page එක බලන්න පුළුවන්. මම මේකට නම දීලා තියෙන්නේ war robots robot wars කියලා. ඒ වගේම අපිට start button එකක් බලා ගන්න පුළුවන්. Start button එක අපි click කරාම මෙන්න මේ ආකාරයට අපිට game එක interface එක බලා ගන්න පුළුවන්. මේ game එක play කරන්න දාන instruction විදිහට enter එක press කරපුවාම run වෙන්නයි space එක press කරපුවාම jump වෙන්නයි තමයි හදලා තියෙන්නේ. අපි මුලින්ම game එක play කරලා බලමු. මේ ආකාරයට අපිට bullets වලින් උඩින් jump space එක ආධාරයෙන් jump කරලා bullets වලින් උඩින් යන්න පුළුවන්. අපි දැන් බලමු bullet එකක් වැදුනහම game over කියලා UI score විදිහට අපි score එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ button එක new game button එකෙන් අපි new game කරපුවාම ආයෙත් game එක මුලින් ඉඳන් ආරම්භ වෙනවා. අපිට මේ run කරගන්න space button එකෙන් run කරගන්න පුළුවන්. space button එකෙන් run කරගෙන jump කරගෙන යන්න පුළුවන්. edit button එකෙන් run කරගන්න පුළුවන්. මම මේ game එක levels දෙකකට තමයි හදලා තියෙන්නේ. බාධක 10ක් පහු කරාට පස්සේ අපිට game එක පොඩ්ඩක් hard වෙනවා. ඒ කියන්නේ බාධක 10ක් පහු කරාට පස්සේ අපිට game පස්සේ බාධක ටික ළඟ ළඟ එන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි අපි දැන් බලාගමු මේ ගේම් එක හදාගන්න අපිට ඕනේ වෙච්ච HTML ෆයිල් ටිකයි ස්ක්‍රිප්ට් ෆයිල් ටිකයි CSS ෆයිල් ටිකයි. මුලින්ම මම මේකට HTML ෆයිල් දෙකක් යූස් කරලා තියෙනවා. index.html ෆයිල් එක මම යූස් කරලා තියෙන්නේ අපේ startup page එක හදාගන්න. startup page එකේ start button එකට one click කියලා කියලා දීලා අපි ඒක javascript වලින් ඒකේ click කරපුවාම අපිට javascript වලින් main html එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ game එකේ තියෙන html එකට main html එක. ඒ වගේම css වලදී background image එක මේ ආකාරයටත් අපේ bullets වල මේ විදිහට boy's position එකයි height එකයි margin top එවගේම score එකේ css file එක end page එකේ end interface එකේ css file එකයි button වල ඒවා මේ විදිහට සහ startup page එකේ css file එක මේ ආකාරයට බලා ගන්න පුළුවන් අපිට. script වලට ගියොත් අපි මේ ආකාරයට අපි enter key space key එක සහ enter key එක බලා ගන්න පුළුවන්. ඒ වගේම jump audio එක run audio එක මම මෙතන run එක උඩින් දාලා තියෙනවා release වෙන්න. ඒ වගේම මෙතන run එකට දාලා script codes ටික. ඒ වගේම මෙතන jump එකට දාලා script codes ටික තියෙනවා. ඒ වගේම මෙතන score එක අදාළ ඊළඟට move එකට අදාළ ටික මේ ආකාරයට තියෙනවා. ඊළඟට new audio dead එකට අදාළ mp3 එක මම dead එකට උඩින් දාගෙන තියෙනවා. එකක් ලේසි වෙන්න තමයි. ඊළඟට dead එකට අදාළ codes ටික මෙතන. ඒ වගේම dead වුණාට පස්සේ අපි මේ game එක reload කරගන්න මේ ආකාරයට function එකක් දීලා තියෙනවා. හරි. මේ තමයි මගේ ගේම් එකට අදාළ codes css ෆයිල් එකයි javascript ෆයිල් එකක් සහ html ෆයිල් දෙක මේ ආකාරයට තමයි බලා ගන්න පුළුවන්. අපි ආයෙ පාරක් ගේම් එක play කරලා බලමු.
end එක දුන්නම අපිට game එක play කරගන්න පුළුවන් space එකෙන් jump කරගන්න පුළුවන් මේ විදිහට levels දෙක half වෙනවා 10ක් ගියන පස්සේ මේ අපරේ තමයි මම හදපු java game 2d game එක run වෙන්නේ thank you